ජීවිතය සුබ උදෑසනක් රැස් වේදන ජීවිතය අම්මා දැන තන විශේෂාංගය තමයි අපි දැන් ආරම්භ කරන සුදානම් වෙලා ඉන්නේ රුවන් දැන් මට පුංචි දෙයක් කියන්න තියෙන වෙනදා වගේම දැන් සාමාන්‍යයෙන් අපි මේ අම්මා ගැන කතා කරද්දී සමහරක් වෙලාවට අපි අම්මට දේවල් කියන්නේ නැහැ මේ නමුත් අම්මා අපි කියන්නේ නැති වුණාට ඒ දේවල් හොඳට තේරුම් ගන්නවා හොඳට දන්නවා ඒ කියන්නේ අපි හැරෙද්දී අම්මා දන්නවා ඒ වගේ හොඳ බැඳීමක් අපි අතර අම්මලත් එක්ක තියෙනවා වගේම තමයි අද වෙද්දී මේ සමහරක් වෙලාවට මේ අම්මගේ සෙනෙහස ගොඩක් අයට අහිමි වෙලා තියෙනවා සහ අහිමි කරගෙන තියෙන අවස්ථාත් අපිට දකින්න පුළුවන් වෙනවා නේද සමාජ ජාලාවල ඒ වගේ දේවලු සිද්ධ වෙනවා නමුත් මම ඔබට කියන්නේ ඒ වගේ දැනෙන කෙනෙක්ව අම්මා කෙනෙක්ව කවදාකවත් නැති කරගන්න එපා. අම්මා කියන දේ හොඳට තේරුම් අරගෙන අම්මා කියන දේට හොඳට සාවධානව අහගෙන ඉඳලා අම්මා කියන දේට එකඟ වෙලා ඔබගේ අනාගතය හදාගන්න එක අපගේ යුතුකමක් සහ වගකීමක් වෙනවා. අම්මා තමයි අපේ ජීවිතේ. අම්මා අපිට ගොඩක් දේවල් දෙනවා. අපි මොනව නොදුන්නත් අම්මා ඒ හැම දෙයක්ම දරාගෙන ඉන්න අම්මා අපිට ගොඩක් දේවල් දෙනවා. ඒ තමයි අම්මගේ ආදරේ. ඒ නිසා අපි හැමදාමත් අම්මගේ ආදරය ගැන කතා කරන මේ අම්මා දනතර විශේෂාංගය. එහෙනම් අපි ආරම්භ කරමු අම්මා දනතර විශේෂාංගය. අපි මෙදිරියට කැඳවා ගත්තා ඒ වගේම රටක් දන්න කියන දුවක් බිහි කළ අම්මා කෙනෙක් සහ ඒ දුවත් අපි කැඳවා ගත්තා නේද සජිත්‍ර ඔව් මෙදිරියට ඒ නිසා අපි හඳුනාගනිමු ඇය කවුද කියලා ඇය සමන්ති පෙරේරා මහත්මිය ආයුබෝවන් දැන් අපි අම්මා කවුද කියන එක හඳුනා ගත්තා නමුත් අම්මා හඳුනන තරමටම මේ ඔබ දන්නේ නැහැ මේ කවුද අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා මොකද ඇත්තටම කිව්වොත් එහෙම ඇය ගැන ප්‍රකාශ කරොත් එහෙම ඉතා කෙටි කාලයකින් ගොඩක් අයව දන්න කියන කෙනෙක් බවට පත් වුණ කෙනෙක් ඒ වගේම ලංකාව ජාත්‍යන්තරය දිනාගත්ත අපිට ගොඩක් වටින කෙනෙක් තරුවක් අපි එහෙනම් බලමු මේ අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඒ තරුව කවුද කියලා kina sanda nidi dev duva irshahi tena vaga vada nuba mage malaya nidi dev duva mata ahimi karana bava habavin nuberuva nidina sanda kata paradana nunde nubandu ratana prema yeti vituru nuraga sasabanna mata ආයුබෝවන් සුබ උදෑසනක් කියලා පිළිගන්නවා ක්‍රිෂානි අලංකි නැත්නම් අලංකි කිෂානි හරි විදිහ නම් අලංකි කිෂානි පෙරේරා නමුත් මම හිතන්නේ ෆීල්ඩ් එකේ ගොඩක් දන්නේ කිෂානි අලංකි ඒ විදිහට අපි දන්නේ විදිහටම කතා කරමු අපි දන්නේ විදිහටම කතා කරමු කිෂානි අලංකි හරි මුලින්ම මොකක් දාන්නේ අපි අම්මගෙන් අහමුද අපි අම්මගෙන් අහමු මෙහෙමයි දැන් මේ අපි නම ගැනම කතා කරමුකෝ මේ රුවන් දැන් නම දැම්මේ කියලා නම දැම්මේ කවුද කියලා දැන් දුවගේ නම වෙනස් වෙලා තියෙනවා දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ ඇත්තටම ආසාවෙන් නමක් දාන්න නමුත් ෆීල්ඩ් එකට එද්දී දුවගේ නම වෙනස් වෙලා තියෙනවා එයි මේ අකමැත්තක් නැද්ද මේ දෙයට කැමතිද නැත්තම් කොහොමද නෑ අය ඉස්කෝලේ යන කාලේ කිෂානි කියලා තමයි ගියේ ෆීල්ඩ් එකට ආවෙන් පස්සේ ගොඩක් දෙනෙක් අලංකි කියලා කියන්න ගත්තා. මම පුංචි කාලේම අලංකි කියලානේ කිව්වා. ඔව් ඉස්සර මම අලංකි කියලා කිව්වා. ඉස්කෝලේදී ඒක කිෂානි කියලා මාරු වුණා. ඊට පස්සේ ආයේ ඒක අලංකි කිෂානි කියලා කියන්න ගත්තා. ඒක කොහොමත් නම කොයි පැත්තට ගියත් දෙකම යාගේ නම. ඔබේ නම දැම්මේ මම දැම්මේ. නමුත් දැන් නම ටිකක් වෙනස් වෙලා තියෙනවා නේද? හරි කොහොම හරි අම්මගෙන් අහන්න ඕනේ මුලින්ම දැන් කොහොමද පුංචි කාලේ කුඩා කාලේ කොහොමද හැසිරීම? කුඩා කාලේ එයා හරි හොඳ දරුවෙක්. ඒ කියන්නේ ටිකක්වත් දඟ නැහැ. එහෙම මිස්චීවස් කියලා කිසිම දෙයක් කරලා නැහැ. එතෙහෙම අර දඟකාරකම් කියලා කියන්න දෙයක්වත් නැහැ. කොමදේ හරි කෑමට හරි හොරයි. කෑම කන්නේම නැහැ පොඩි කාලේ. දැන් ඒ කියන්නේ අනිත් පැත්ත. ඒ එහෙම ඇරෙන්න එහෙම ලොකු දෙයක් කියලා පොඩි කාලේ අර පංගක් ළමයි ගොඩක් දඟයිනේ එහෙම කියන්න කිසිම දෙයක් කරලා නෑ දඟ වැඩක් ඒ කියන්නේ දන්න ඔයා මොනවද කරන්න කියලා පොඩි කාලේ ඉඳලා කිෂානිට මොකද ඒ ගැන කියන්න තියෙන්නේ මං හිතන්නේ අම්මගේ පුංචි කාලේ ඉඳන් මට හොඳ අවබෝධයක් තිබ්බා මම මොනවද කරන්න කියන එක ගැන
මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් ඕනම දෙයක් කරන්න කලින් එක සැරයක් නෙමෙයි දහස් සැරයක් වත් හිතනවා. සමහර විට අම්මා කියනවා හිතනවා වැඩි කියලා. ඉතින් මොකද මං ඒ කියන්නේ දැන් මං තීරණයක් ගන්න කලින් ගොඩාක් හිතනවා ඒ ගැන. හැම පැත්තෙම හිතනවා. ඉතින් ඒ වගේම පුංචි කාලේ මං හිතන්නේ මං ගොඩාක්ම මේ හරිම සයිලන්ට් එච්චර ඒ කියන්නේ කවත් එච්චර අඳුරන්නේ නැත්නම් කතා කරන්නේ අඳුරනවා නම් දිගටම කතා කරනවා. එහෙම එහෙම විසක් දඟ චරිතයක් නෙමෙයි. දැන් අර තීරණයක් ගනිද්දි ගොඩාක් සැරයක් හිතනවා කියලා කියවනේ. අම්මගෙන් අහන්න දේ තීරණය ගැන. පරිකරහානේ මගෙන් තමයි. ඒ කියන්නේ මගෙන් අර උත්තරේ හම්බෙනකම් මේක අහනවා. ඉතින් මම ඉතින් කියන්නුනේ මොනවාද කරන්න ඕනේ කියලා. يعني හැම එකක්ම අහලා තමයි කරන්නේ. එහෙම තනි තීරණයක් ගන්නෙත් නෑ කවදාවත් කිසිම දෙයකට. දැන් කිෂාන් ඉපදුනාට පස්සේ කොහොමද අපි පෙර පාසල් ගිය කාලේ ඊට පස්සේ එක වසරකට බාර දුන්න කාලේ අපි මේ ගැන චුට්ටක් මතක් කරමු. කැන් ඉස්සලම අර පොඩි කාලේ ඉස්කෝලේ දැම්මම මට හරි බයයි. මොකද මෙයා කවදාවත් කෑම කන්නේ නෑනේ. ඉතින් මට ගිහිලා ඉස්කෝලේ දාලා එන්නත් බෑ. මොකද කන්න ඇති හින්දා. ඉතින් පෑය දෙකකින් තුනකින් ගිහිලා අරගෙන එනවා පොඩි කාලේ. මොකද කෑම නැති හින්දා කියන්නේ උදේට කිරි එකක්වත් බොන්නේ නැහැ. එච්චරම කෑම මොකුත්ම කාපු නැති ළමෙක් ඒකින්ද ඉස්කෝලේ අරින්නත් බෑ. ඉතින් ඒ වගේ අර ළඟ ඉස්කෝලේකට දාලා පොඩ පොඩ ගිහිල්ලා ගෙනාවා. ඊට පස්සේ මම හිතන්නේ අවුරුදු 5කින් ඉතර පස්සේ 5 6න් පස්සේ වගේ කෑම කන්න පටන් ගත්තා. ඒක දවසෙ නැවතුනේ නැහැ. දැන් නවත් ගන්න බෑ කෑම දැන් නවත් ගන්න බෑ. දැන් නිතරම ගෙදර මනිනවා කනවා වැඩි කියලා. කෑනේ බාරහාර වෙලා මොකද කන්නේ නැති ඉඳ එච්චරම කන්නේ නැහැ. ඉතින් මෙයාට ඩොක්ටර්ස්ලාත් කිව්වා මන්ද පෝෂණය කියලා පොඩි කාලේ. මොකද කෑම නැතුවම එච්චරටම ගොඩක් වීක්. කිෂාන් ඉරනේ වෙන කවුරුත් ඇත්තෙත් නැහැ නේද ගෙදර කන්න නේද? කිෂාන් ඉතරයි ඉන්නේ ගෙදරට. ඒ කියන්නේ පොඩි කාලේ ගොඩක් යා අපේ මගේ අම්මලත් එක්ක තමයි හැදුනේ ඒ ගෙදර හිටියේ. ඉතින් වටේම කට්ටිය ඉන්නවා කසින්ස්ලා සෙල්ලම් කරන්න එහෙමත් එහෙම. ඉතින් හැබැයි කෑමර තමයි ගොඩක් ලෙඩක් වුණා පොඩි කාලේ. ඒ කෑමත් නෑනේ හැමදාම වගේ ලෙඩ මෙයාට. හරි අපි එහෙනම් දැන් කතා කරමු මේ අධ්‍යාපනය ගැන නේද? කුඩා කාලය ගැන කතා කරලා ඊට පස්සේ අපි කතා කරමු පාසල් කාලය ගැන. පාසල් කාලය ගැන කතා කරද්දී අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ පාසල් කාලය ගැන. මොකද අපි සමහරක් වෙලා අපි සමාජයට යන්නේ ඉගෙන ගන්න අත්දැකීම් ලබා ගන්න ගොඩක් වෙලාවට මේ පාසලේ. අපි මතක් කරමු පාසල ගැන කොහොමද මේ ෆීල්ඩ් එකට ආවේ? පාසලේ මොන වගේ සහයෝගයක්ද ලැබුණේ මේ ෆීල්ඩ් එකට යන්නේ කොහොමද? ඒ ගැන කතා කරමු. මගේ පාසල කලම්බු ඉන්ටර්නැෂනල් ස්කූල් එක. ඇත්තටම මගේ පාසල් ජීවිතේ කම්ප්ලීට් වුණාම පස්සේ තමයි මං ඇත්තටම ෆීල්ඩ් එකට ආවේ. අහම්බෙන් වගේ තමයි මේ ශේෂ්ඨට ආවේ. කවදාවත් හිතාගෙන හිටියේ නැහැ මේ ශේෂ්ඨට එයි කියලා. කොටිම කියන බලාපොරොත්තුවක් එහෙම තිබුණෙත් නැහැ. දවසක් මං සැලොන් එකට ගියා අම්මත් එක්ක. එතකොට දැන් එතකොට මට අවුරුදු 15ක් විතර. එතකොට මේ අම්ම සැලොන් එකේ ඉද්දි මං එළියේ ඇවිද ඇවිද ඉන්නකොට ෆොටෝග්‍රාෆර් කෙනෙක් මාව දැකලා ඇහුවා මේ මෙහෙම ගොඩක් ජනප්‍රිය මැගසින් එකක් තියෙනවා ඒ මැගසින් එකේ කවර් එකට ෆොටෝෂූට් එකක් කරන්න පුළුවන්ද කියලා. එහෙම තමයි ඒ ෆොටෝෂූට් එකෙන් පස්සේ තමයි මගේ පළවෙනි වෙළඳ දැන්වීමට ඊට පස්සේ දිගට හරහම ඇඩ්වර්ටයිස්මන්ට්ස් දැන් 40කට වැඩිය කරලා තියෙනවා. ඊට පස්සේ ටෙලිනාට්‍ය වලටයි චිත්‍රපට වලට මේ ආරාධනා කරේ. දැන් අම්මා තාත්තා හරි අකමැති වුණ නැද්ද ඒ වගේ ශේෂ්ත්‍රයට යනවට? අම්මගෙන් නෑ. මගේ කිසි අකමැත්තක් තිබෙන්නේ නෑ. අකමැත්තක් තිබුණ නැහැ. ඒනාර මට නිතරම කිව්වා අධ්‍යාපන කටයුත්තක් ලබා ගත යුතුයි කියලා. ඒකට හිතුවේ නෑ මේ ශේෂ්ත්‍රයට එයි කියලා. ඉස්සරනම් ආසාවක් තිබ්බා. අම්මගේ බලාපොරොත්තු තිබ්බේ මොකද්ද දැන්? දුවම ලොකු වුණාම මොන වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. ලොය කෙනෙක්. ලොය කෙනෙක් කියලා දෙනා නේද? ඔය ඉතින් මා කියන්නේ පුංචි කාලේ ඉඳන්ම ගෙදරින් කියන්නේ අම්මා ගොඩාක් මට මාව පුෂ් කරේ ස්ටඩීස් වලට. ඉතින් කොහොමත් මේ ශේෂ්ත්‍ර නිසා ටිකක් ස්ටඩීස් ගොඩක් කරන්නත් ගොඩක් බාධා වුණා. බාධා වුණා මොකද සමහර විට එක්සෑම් කරන්න ගියාම ඒ කාලෙම ෂූට් එකක් වැටෙනවා. ඊට පස්සේ ටෙලිග්‍රාම්ස් කැන්සල් කළා අවුරුදු ගානක්ම. ඒ කියන්නේ මේ කරද්දී එක්සෑම්ස් කරන්න ලඟ වෙද්දී ටෙලිග්‍රාම්ස් හම් වෙනවා. ඊට පස්සේ ඒක අතහැරියා. ඒක ගොඩක් අතහැරියා. ඇත්තටම දැන් මගේ ඩිග්‍රී එක කරද්දී අවුරුදු 3-4ක් වගේ ගියා. ඒ කාලෙදි ගොඩක් හොඳ වැඩ ලැබුණා. ටෙලිග්‍රාම්ස් ෆිල්ම්ස් දෙකම. ඒවා මේ අතරින් වුණා මොකද මට ඇත්තටම එක්සෑම්ස් එක්ක කරන්න බැරි වුණ නිසා.
තාත්තගේ ආදරේ කොහොමද කියලා මට අහන්න හිටියේ මේ කොහොමද තාත්තගේ ආදරේ දැනෙන්නේ අම්මගේ ආදරේ වගේ මං හිතන්නේ අම්මගේ ආදරේයි තාත්තගේ ආදරේ දෙකක් දෙකම වෙනස් මම හිතන්නේ ඒ ස්වභාවය ගත්තම ඒ දෙකම වෙනස් නේ කියන්නේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙක් කියන්නේ වෙනස් ඒත් මං හිතන්නේ ඕනම දරුවෙක්ට අම්මගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා කියලා දැන් මේ මං හිතන්නේ අම්මගේ නම තමයි කියන්නේ ඕනම ගැල්ලමෙක් මං හිතන්නේ මං හරි නේද අම්මද සර තාත්තද සර කියලා ඇහුවම ඕනම ගැල්ලමෙක් කියන්නේ අම්මා ටිකක් සරයි තාත්තත් එක ෂේප් වෙන්න පුළුවන් කියලා නේ කියන්නේ මේකදරත් එහෙමද ඉස්සර එහෙමයි දැන් ඉස්සරත් ඇත්තටම ගොඩක් සර මේ අධ්‍යාපන කටයුතු වලට ඒවල තමයි ඔය ස්ටඩීස් වලට තමයි ගොඩක් සර ඉස්සර දැන් එහෙම නෑ ඒ වුණාට ගොඩක් තීරණ එහෙම ගන්න අම්මගෙන් අහලා දැන් තීරණ ගනිද්දී සමහරක් වෙලාවට රුවන් අපි දැන් මම වුණත් අම්මා කියන අම්මගේ තීරණයට එහාගේ තීරණයක් ගන්න එකට තියෙනවා ඊට පස්සේ එහෙම අරගෙන හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් නමුත් ගොඩක් වෙන්නේ මේ නරක දේවල් තමයි සිද්ධ වෙන්නේ අපිට ඒක ගැළපෙන්නේ නැහැ එතකොට හිතනවා අම්මා කිව්ව එක ඇත්ත නේද කියලා ක්‍රිෂායින්ටත් ඒ වගේ අවස්ථා ඇති ඔව් ඒක නිසා තමයි හැම එකක්ම අම්මගෙන් අහන්නේ මේ මොකද මගේ තීරණට වඩා අම්මගේ තීරණ ගොඩක් හරි ඉතින් ඒ නිසා ඒ කියන්නේ ජීවිතේ ගොඩක් වැදගත් තීරණයක් ගන්න උනාම අනිවාර්යෙන්ම අම්මගෙන් තමයි අහන්නේ හරි ලෝයර් කෙනෙක් වෙනවාට අමතරව තව වෙන කෙනෙක් වෙන්න කැමැත්ත ඇති නේද වෛද්‍යවරියක් වෙන්න නැත්නම් ගුරුවරියක් වෙන්න නෑ එහෙම නෑ මම හිතන්නේ ලෝයර් කෙනෙක් වෙන්න තමයි කැමති ඒක අදිෂ්ඨ කරගෙන තියෙනවා ඔව් අම්මට ගොඩක් සතුට වැඩි ඒ දේ පිළිබඳව ඔව් අනිවාර්යෙන් මොකද මේ අම්මි දැන් ගොඩක් තරුණ කාලෙන් තමයි මැරි කරේ නමුත් අම්මි කියන්නේ දැන් අම්මි මැරි කරද්දි 18 18යි ඉතින් ඒ කාලේ ඇත්තම අම්මගේ බලාපොරොත්තුව තිබුණේ ලෝයර් කෙනෙක් වෙන්න ඒ වගේම මේ දැන් අම්මගේ A levels කරන කාලේ හැම දෙ කියන්නේ island wide best results කියන්නේ ගොඩක් දක්ෂයි studies වලට ඉතින් awards හැම හම්බුණා results A level results වලට හැම ඉතින් අර ඉතින් law කරන්න තමයි අම්මි කැමති වෙලා හිටියේ ඉතින් මං හිතනවා මං කරන කෙන් යා කෙනෙක් වෙච්ච බලාපොරොත්තු ඉෂ්ට වෙයි කියලා ඔව් අපි අම්මගෙන් ඊළඟ ප්‍රශ්නේ අහමුලුවන් දැන් අම්මගේ බලාපොරොත්තු තමයි දුව ඉෂ්ට කරලා තියෙන්නේ. දැන් අම්මට දැන් අම්මා ගැන කතා කරද්දී අම්මගේ අම්මරත් තියෙන ඉති බලාපොරොත්තුවක් ඔබ මේ ස්ථානයේ ඉන්නවා කියලා. සමහර කට ඔබට ඒක කරගන්න බැරි නිසා ඔබ ඒක ඔබගේ දුවගෙන් ඉෂ්ට කරගන්න ඇති. අපි පොඩ්ඩක් ඒ කාලය ගැන මතක් කරමු. මොකද හිතෙන දැන් ඔබට බැරින දේ ඔබගේ දුව කරලා තියනවාද වෙද්දී? ඒ කියන්නේ අපේ මගේ අම්මා හිම එච්චර කිසි ඒ කියන්නේ හිම බලපෑමක් කළේ නැහැ ඉගෙන ගන්න නම් බඩන් කියලා. ඉතින් ඒ කියන්නේ මම අර මගේ කැමැත්ත දුවගෙන් ඉෂ්ට කරගත්ත නෙවෙයි වෙලා තියෙන්නේ මම කැමති හැම දෙයකටම එයත් කැමති. දැන් මම ලෝ කරන්න කැමැත්ත තිබ්බා වගේ ඒක එයාට ස්වභාවයෙන්ම ලැබිලා තියෙන ඒ කැමැත්ත. එයාව මම කියන්නේ පුෂ් කළා නෙවෙයි. එයාගේ ඉබේ එයාගේම තනි කැමැත්ත තිබ්බෙත් ලෝ කරන්නම. ඒකයි වෙනස. ඒ කියන්නේ මම ඔයා මේක කරන්න ඕනේ කියලා එයාව තද කළා කියන්නේ මගේ මට ඉෂ්ට කරගන්න බැරුණා ඔයා කරන්න ඕනේ කියලා නෙවෙයි. ඒක එයාගේත් කැමැත්ත ඒකමයි. ඒ කියන්නේ එයා ගොඩක් හිතන්නේ මං වගේමයි. ඒ කියන්නේ අයිඩියාස් හරියට මැච් වෙනවා. ඒත් ඒකින්ද අර එයාගේ තිබ්බේ එක ඒ කැමැත්තම තමයි. ඒ කියල මම යව කිව්වේ නෑ මේක කරන්න කියලා. ඒකයි මේ ශාස්ත්‍රයට යුවෙත්. අරක මම කියන්නේ ඒ කියන්නේ මේක ආත්පසින්ම වෙනස් ශාස්ත්‍රයක් නේ. මේ හිතේ තිබෙති තිබුණෙම නෑනේ. ඒකත් ඉතින් මේක යයි කැමැත්තෙන්ම ඉබේම එළියට ආපු දෙයක්. ඔව් ඒ කියන්නේ මේ දැන් අපි දෙන්න ගොඩක් දෙනෙක් කියන ට්වින්ස් වගේ කියලා. ඒ කියන්නේ පෙනුමෙන් නෙමෙයි. නමුත් හිතන විදිහ සමහර විට එකම දේ හිතනවා එකම වෙලාවට. ඒ කියන්නේ දැන් දේ හිතන්න පුළුවන් එකම වෙලාවට. ඒ කියන්නේ මේ අද මේ කරන කියන දෙයක් නෙමෙයි. දැන් සමහර විට මම හිතන අවුරුදු දෙකකට කලින් වුණ හිතා ගන්නවත් ඒ කියන්නේ හම්බෙන් වෙච්ච සිද්ධිය ගැන ඒ සිද්ධිය ගැනම ඒ වෙලාවෙම හිතන මේක මට හැම අපිට හැම දිනකම වගේ වෙන දෙයක්. ඒකේ සමහර විට මම හිතනවා මේ පුද්ගලයා ගැන ඒ වෙලාවෙම අම්මත් මේ පුද්ගලයා ගැන හිතන මේක ඒක ඔයා කියන්නේ දැන් හම්බෙන් වෙන දෙයක් නෙවෙයි හැමදාම වෙන දෙයක්. ඒ වගේම දැන් සමහර විට දැන් අපි
දැන් මොන හරි අපි එකම දේ එකම ඇඳුම් ගත්තත් එකම ස්ටයිල් එකට කැමති පාට ගත්තත් එකම පාටට කැමති කෑම ගත්තත් එකම කෑමට කැමති කියන්නේ හැම දෙෙම 100% එක වගේම කියන්නේ ටේස්ට් එකක් පුද්ගලෙක් ගත්තත් උන දැන් මම ඒ පුද්ගලයාට කැමති නම් ඒ පුද්ගලයාට අම්මත් කැමති ඒ කියන්නේ ඒ ඒ මං හිතන්නේ මොහරි කනෙක්ෂන් එකක් තියෙනවා අනිවාර්යෙන්ම බැඳීමක් වෙන්න පුළුවන් අනිවා එහෙම තියෙන නිසානේ නේද මේ ආත්මේ තමයි දුවයි වෙලා තියෙන්නේ ඒ වගේ මම හරි කිව්වා වගේම දැන් අම්මා කෙනෙක්ට දරුවව තේරෙනවා දරුවට අම්මා කෙනෙක්ව තේරෙන අපි තවත් දේවල් කතා බහ කරමු අපි ඊට කලින් කෙටි විරාමයක් සඳහා යමු එමු ජීවිතේ විරාමෙන් පස්සේ ඔබ නැවතත් එක්තු වෙන්නේ අම්මා දන්න තරම් විශේෂාංගයත් එක්ක අපි කතා කරන්නේ අලංකි පෙරේරා සහ එයගේ මවත් එක්ක අම්මා අම්මගේ ජීවිත කාලේ පොඩි කාලේ මතක් කරා වගේම මේ ඒ නිසා මේ පැත්තට යන ප්‍රශ්නයක් මම අහන්න අම්මට මතකයිනේ දැන් මේ අලංකිගේ තාත්තා අම්මට මුණ ගැහෙන කාලේ සිට මතක් කරා ඒක මේ අම්මලා මගේ අම්මගෙන් අපි ප්‍රොපෝසල් එකක් පුංචි කාලේ ගොඩක් කැමති පොඩි නංගි කෙනෙක් ඉන්නවට දැන් පුරුදු වෙලා අර ගොඩක් මට ක්ලෝස් හින්ද එයා ආසනේ මේ ආදරේ බෙදාගන්න කැමති නෑ ඒක අපි කවුරුත් කැමති නෑ නේද ඔව් දැන් මම ඒකට පුරුදු වෙලා පුංචි කාලේ නම් කැමති සෙල්ලම් කරන්න කවුරුත් නෑ එහෙම එනකොට ලොකු වෙන්න අර දැන් අර අම්මත් එක්ක බැඳීම වැඩි වෙනවානේ එතකොට එහෙම කිසිම දැන් සමන්ති මහත්මිය දැන් මේ රංගන ශේෂ්ත්‍රය කියන්නේ ටිකක් අපි සෙවිල්ලෙන් ඉන්න ඕනේ ශේෂ්ත්‍රයක් කියොත් නේද දැන් අම්මා කෙනෙක්ට දුවෙක් රංගන ශේෂ්ත්‍රයට යවනවා කිව්වම ටිකක් හිතන්න ඕනේ බයක් එනවා. එතකොට දැන් ඔබට ඒ බයක් තිබ්බේ නැද්ද? කොහොමද මේ රංගන ශේෂ්ත්‍රයට දැක්වුණු සහයෝගය? කියන්නේ එකපාරටම දැන් ටීවී කමර්ෂල් එකට යවන්න නාට්‍යයකට යවන්න මම හැමතැනම යනවා අලංකිත් එක්ක. අනිත් එක මම දන්නවා එයා මටත් අර හොඳට දන්නවා එයා තනියෙන් හරි පෙරසං වෙන්න. ඒක හින්දා මට කිසි බයක් නෑ එයා ඔය තනියෙන් කිසිම දෙයකට අරෙන්නත්. ඉතින් ගිය හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකට ඔක්කොම ගියත් මාත් එක්ක. ඉතින් ඒක හින්දා මත් නෙවෙයි මම නැතුව ගියත් එයා දන්නවා කොහොමද එයා හැසිරෙන්න ඕනේ කියලා. ඒක හින්දා කවදත් ඒ ගැන ප්‍රශ්නයක් තිබ්බේ නෑ මට. ඒකට ආස හින්දා මම ඒකටත් ඉඩ දුන්නා. ඒ කියන්නේ එයාගේ එයයි කැමැත්තනේ. ඒ වගේම කතා කරන රුවන් දැන් ලංකාව හඳුනන අලංකීෂාන් මේ ක්‍රිෂානි අලංකීව. එතකොට මේ ජාත්‍යන්තරයටත් ඔබ ශ්‍රී ලංකාවේ නම රැගෙන ගියා. අපි පොඩ්ඩක් ඒ ගැනත් කතා කරමු. ඔව් ඇත්තටම ඒ පැජන්ට් එක මේ මිස් පෑන් කොන්ටිනෙන්ටල් පැජන්ට් එක. ඉතින් මම තමයි ලංකාව නියෝජනය කරේ ඒ තරඟයට. ඒ තරඟෙන් මට හොඳ අත්දැකීමක් ලැබුණා කොහොමද මොකද මං කලින් ඇඩ්වර්ටයිස්මන්ට්ස් කරලා තිබුණාට මේ රංගන ශේෂ්ත්‍රය හිටනේ මං කවදාකවත් පැජන්ට් ඒ කියන්නේ ඒ වගේ තරඟයක සහභාගී වෙලා තිබුණ නැති නිසා ඒක වෙනස්ම අත්දැකීමක් අපි හිතුවට මේ මොඩලින් වගේ ඇති කියලා එහෙම නැහැ. ඒ කියන්නේ ගොඩක් සූදානම් වෙන්න උනා. ඒ කියන්නේ ඇවිදින විදිය. එතකොට මාස එකමාරයි තිබුණේ මේ ඒ තරඟයට සූදානම් වෙන්න. ඉතින් ඒ කෙටි කාලෙදි ගොඩක් දේවල් කරන්න උනා. ඒ කියන්නේ මගේ කොස්ටියුම්ස් 20 ගානක් වගේ ඩිසයිනර්ස්ලා 10කට විතර යන්න උනා. නමුත් මට ගොඩක් ඒ කියන්නේ ලොකු සහයෝගයක් ලැබුණා ඩිසයිනර්ස් ලගෙන්. මගේ කොස්ටියුම්ස් දැන් කොස්ටියුම්ස් ඒ වගේම මේ කියන්නේ ඒ ජාතියන්තර ගිහිල්ලා ඒ එහෙම තනියෙන් ඒ වගේ තනගයකට මුහුණ දෙද්දී ඇත්තටම ලොකු වෙනස් ලොකු අත්දැකීමක් ඒ වගේම හරිම වෙනස් අත්දැකීමක්. ඒ කියන්නේ කතා බහ කිරීමේදී පව අපි සැලකිලිමත් වෙන්න ඕනේ ඒ වගේ පැජන්ට් එකකට සහභාගී වෙනවා නම්. ඔව් ඇත්තට පැජන්ට් එකකට සහභාගී වෙනකොට දැන් රංගන ශේෂ්ත්‍රය අපිට කරන්න ගොඩක් කරන්න තියෙන්නේ ස්ක්‍රිප්ට් එක පාඩම් කරාට පස්සේ ඒ දවසේ ඒ ලැබෙන සීන්ස් වලට යෙදෙනනේ දැන් මේක එහෙමනේ මේක තරංගයක් දැන් එතනට ගිය මොහොතේ ඉඳන් හැම මොහොතේකම ජජර්ස්ලා
තමන්ව ජජ් කරනවා. ඉතින් හැම මොහොතෙම එකන හැසිරෙන විදිය, එතකොට තරංගයක මේ සහභාගි වෙනකොට තේරෙන අතර එක ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. කොහොමනත් ඒ තරගෙන් මාව තමයි තෝරගත්තේ තරගේ මේ රෙප්‍රසෙන්ට් කරන්න. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා මම හිතනවා. මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ගත්තම අම්මට මොකක්ද හිතෙන, කොයි වගේ හැඟීමක් දම්මට දැනුනේ? එහෙම කියලා ඉතියාගේ හැම වැඩක්ම මම කියන්නේ ජාත්‍යන්තර නැති වුණත් ලංකාවේ කරපුවත් මේ කියන්නේ මම අගය කරනවා. ඉතින් එහෙමම කියලා ලොකුම මේකක් මට වෙනසක් තේරුනේ නැහැ. හැම වැඩක්ම ඒ කියන්නේ එක වගේ. අම්ම ඇත්තම කියනවා. අම්ම කියනවා. දැන් අම්මගෙන් අහන්න ඉතන දැන් ඒ විදිහට ඇත්ත කියද්දි දැන් ඉස්සලම දුව TV එකේ දැක්කම මොකද හිතුනේ? ඉස්සලම මොකක්ද කිව්වේ කියන්නකෝ. කියන්නේ අලංකිව TV එකේ දකිනවා. ඉස්සලම මොකක්ද කිව්වේ අම්මා? මමද? ඔව්. එහෙම ලොකු දෙයක් කිව්වේ නෑ. මට මතක නෑ මොනවත් මොකක් කිව්වද කියලා මට මතක නෑ. ඒ කියන්නේ මම අර ගොඩක් ඒ කියන්නේ අර පඟකය ගොඩක් ආසයිනේ TV වල තමගේ දාන්න බල මට එහෙම එකක් නෑ. ඒ කියන්නේ දැන් මං දැකලා තිනවා සමහර ශේෂ්ත්‍රවල දැන් රංගන ශිල්පිනියන් ඉන්න රංගන ශිල්පිනියන්ට වඩා මං කියන්නේ හැමෝම නෙවෙයි සමහරුන්ගේ අම්මලා තමයි තල්ලු කරන්නේ පුෂ් කරන්නේ මේ TV එකට යන්න මේක කරන්න අරක කරන්න කියලා. ඒනවාට දැන් එහෙම කිසිම දෙයකට අම්මා ඇඟිලි ගැහුවේ නැහැ. මේක මොකද මගේ TV ඇඩ්වර්ටයිස්මන්ට්ස් පවා මට අහම්බෙන් තමයි ලැබුණේ. ඉතින් ඒ කියන්නේ එහෙම කියන්නේ එයාට එහෙම මං කිව්වා වගේ ෆොටෝ එකක් ගන්නවත් කැමති නැහැ. දැන් මට ගොඩාක් ෆොටෝස් තියෙනවා. නමුත් අම්මත් එක්ක ෆොටෝස් මට තියෙන්නේ 3-4යි. ඒ කියන්නේ දැන් මට මේ ප්‍රෝග්‍රෑම් එකට එවන්න වුණත් ෆොටෝස් නැහැ අම්මත් එක්ක. මොකද ෆොටෝස් ගන්න කැමතිම නැහැ. ඒ වගේම වෙළඳ දැන් මගේ පළවෙනි වෙළඳ දැන්වීමටත් ඒකේ මගේ චරිතේට අම්ම කෙනෙක් හිටියා. ඉතින් ඒ චරිතේට අම්මට ආරාධනා කරා. ඒ වගේම තව ගොඩාක් වෙළඳ දැන්වීම වලට ආරාධනා කරා. නමුත් කැමතිම නැහැ. ඒ කියන්නේ TV එකක් ඉස්සරහට යන්න කවදාකවත් එහෙම ඉස්සරහට පනින අම්මා කෙනෙක් නෙමෙයි. එහෙම ඉස්සරහට පැනනම සමහරක් වෙලාවට දුවලට මේ අම්මල බනිනවනේ. දැන් වැඩියෙන් ඉස්සරහට පැනපු වෙලාවක පොඩි දඟ වැඩක් කරපු වෙලාවක අම්ම බැනලා නැද්ද දුවට? කොයි කාලෙද කියන්නේ? මේ කොයි කාලේ හරි දැන් මේ අද වෙනකම් පොඩි කාලේ ඉඳලා ඉස්සරහට පැනනා කියලාද? නෑ. මම දඟ වැඩක් කරා කියලා සාමාන්‍ය ගෙදරදී වගේ. ඔව් කෑ ගහලා තියෙනවා. ඉතින් පොඩි කාලේ පොඩි දේවල් වලද. එහෙම විසක් ලොකු එකයි මං කිය ලොකු දඟ වැඩක් කරලා නෑ. හරි හොඳ දුවෙක් නේද? හරි. අපි කතා කරමු මේ දැන් සම්බන්ධි මහත්මිය. ඔව්. දැන් දුවව මුළු ලංකාවම දන්නවා. ඔව්. එතකොට දැන් දුව ඔබේ දුව කියලා ඔබේ යාළුවා දන්නවා ඇතිනේ. ඔව්. මේ ඉන්නේ මේ ක්‍රිෂානිගේ අම්මා කියලා. එතකොට අම්මට නිහතමානී ආඩම්බරයක් ඇති වෙනවා ඇති මේ දැන් මගේ දුව දැන් ලංකාව දන්නා මුළු ජාත්‍යන්තරයේම හඳුනනවා කියලා. එතකොට ඒ දේවල් කියද්දී ඔබට මොන වගේ හැඟීමක් දැති වෙන්නේ? සතුටක් ඇති වෙනවා. ආඩම්බර වෙන්නේ නැද්ද මේ මගේ දුවනේ මාව තමයි මේ නෑ. සතුටක් වෙන්නේ නෑ. ඒ කියන්නේ මං ගැන එයා ගැන සතුට වෙනවා මිසක් මං ගැන සතුට වෙන්නේ නෑ. ඒක තමයි. කම්මල එහෙමයි නේද? ඔව්. දැන් ඒ කියන්නේ දැන් සමහර විට දැන් ගොඩක් ෆොටෝ ෂූට්ස් වලට කිව්වත් අම්මට පින්තූරයකට එන්න කියලා එන්න කැමතිවත් නැහැ. ඒ කියන්නේ දැන් අම්මර මේ ශේෂ්ත්‍ර කියන්නේ අලුත්ම අමුතුම දෙයක්. මොකද අපේ පවුලේ කවුරුත් මේ ශේෂ්ත්‍රෙ නැහැ. ඉතින් ඒ කියන්නේ හැම වෙලාවෙම බිහයින්ඩ් ද සීන්ස් තමයි. රුවන් මන් දැන් කලින් තාත්තා තියෙනවා. අනිත් ප්‍රශ්නයක් කියමු දැන් ක්‍රිෂානිව TV එකේ දකිද්දී අම්මට මොකද හිතුනේ කියලා. දැන් මෙතනට ඇවිල්ලා ඉඳගනිද්දී අම්ම කිලිම කිව්වේ ටිකක් මහතයි වගේ නේද? අර ඒ වගේ දේවල් අම්මලා කමෙන්ට්ස් දෙනවනේ. ඔව්. දැන් ඒ වගේ කොහොමද දැන් රංගනයේට ලැබෙන කමෙන්ට්ස් අම්මගේ? රංගනයේට කමෙන්ට්ස් ලැබෙනවා සමහර විට කියනවා හොඳ නැහැ. කියන්නේ ඇක්ටිං හොඳ නැහැ කියලා කියනවා. සමහර විට කියනවා මේ ඒ කියන්නේ දැන් චරිතයක් කරද්ද ඒකේ ඒ අපි හිම මේ සීන් එක හරිනා කියලා එහෙම කියනවා. එහෙම සමහරට කියලා තියෙනවා මේ සීන් එක හරිනෑ. ඒක ඇක්ටිං නැචරල් නැහැ. එහෙම කියලා තියෙනවා. නැත්තම් කියලා තියෙනවා ඔය අඳින දේවල් ස්ක්‍රීන් එකට දැන් මේක ඇඳා මහතර පේනවා. ඒ වගේ ගොඩාක් දේවල් කියලා තියෙනවා. මේ
ඒ වගේ මේ කමෙන්ට්ස් දීලා තියෙනවා. හරි රුවන් මේ දැන් ඒ වගේ කමෙන්ට්ස් දෙද්දි දැන් අම්මගේ දුවගේ මේ බැඳීම අපිට හොඳට තේරෙන කෙනෙක් දෙන්නම එක වගේනේ හිතන පතන දේවල් කතා කරන විදිහ හැමදේම එක වගේ. එතකොට දැන් අම්මට අම්මට පොඩ්ඩක් කියන්නකෝ මේ ක්‍රිෂානිට දුකක් හිතුනම ක්‍රිෂානි මොකක්ද මුලින්ම කරන්නේ? අඬනවා. අඬනවා. එතකොට අම්මා මොකද කරන්නේ? ඉතින් හානවා ඉතින් ඇයි කියලා. ඉතින් මම දන්නවා අඬන්නේත් මොකද කියලා. ඒ කියන්නේ අඬන්න ඉස්සෙල්ලා මම දන්නවා මොකද්ද හේතුව කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් කතා කරලා බලනවා ඉතින් හිත හදන්න. මොකද යාගේ හිත ටක් ගාලා සැලෙන ඕන දෙයකට. ඉක්මනට දුක හිතෙනවා. ඉක්මනට කේන්තිත් යනවා. ඉතින් පොඩි දෙයට අඬනවා. හරි පොඩි දෙයටත් අඬන කෙනා ඊපස්සේ කේන්තිත් යනවා කියලා කිව්වනේ. අපි කේන්ති ගියා මොනවද කරන්න කියලා මේ විරාමයෙන් පස්සේ දැනගන්න. ජීවිතේ ආදරේ බෙදා ස්වීදින ජීවිතේ ඔබ නැවතත් අම්මා දන්න තරම් විශේෂාංගය සමගින් අද අපි කතා කරන්නේ ක්‍රිෂානි අලංකි සහ එයාගේ මවත් එක්ක. ගොඩක් ආදරණීය කතාබහක් බවට පත් වුණා මේ කතාබහ. අපි ගොඩක් දේවල් කතා කළා. වැඩිම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ක්‍රිෂානි තමයි මේ අම්මා ඇරුණකොට. මේ අම්මගෙන් ආපහු අහන්න ඕනේ කොහොමද මේ තාත්තගෙන් ලැබුණු සහයෝගය සහ තාත්තගෙන් අපි ටිකක් කතා කළා. අම්මාදි තාත්ත මොනවද කරන්නේ? දැන් මොකද කරන්නේ? ජොබ් එකේ මොනවද රස්සාවල් කරේ මොනවද කියන එක කතා කළා. ඒ කියන්නේ එයා හැම දෙයක්ම මට බාර දුන්නා. මොකද එයාට සාමාන්‍යයෙන් තීරණ ගන්න බැරි කෙනෙක්. ඒ කියන්නේ එයා කිසි දෙයක ඇඟිලි ගන්නෙත් නැහැ. ඉතින් එයා ඒකකින්ද හැම දෙයක්ම පවුලේ වැඩ ඔක්කොම කළේ මම. ඉතින් දුවගේ වැඩත් ඔක්කොම කරන්නේ මම. ඉතින් එයා දන්නවා මම ඔක්කොම කරනවා කියලා. ඒකකින්ද එයා කිසි දෙයක් කියන්නේ නැහැ කිසිම දෙයකට. ගෙදර වැඩ වලට එහෙම කොහොමද? කවුද? කිෂානි. ගෙදර වැඩ වලට නම් හොරයි. කොස්සක් එහෙම අතර ගන්නෙ නෑ. අතෝ ගිරා. ඒක තමයි මම කැමති වුණේ නැත්තේ එන්න අම්මත් එක්ක. හරි. දැන් මේ වල් අයියෝ ඒ වගේ ප්‍රශ්නයක් අහන්න ඉන්නේ කියලා. නෑ. ඔය කොස්ස අතර ගන්න ඕනේ ගෙදර. ඇයි සාමාන්‍ය ගෑනු ළමෙක්ව දැක්කම අහන්නේ මොකද ප්‍රශ්නේ? කොස්ස අතර ගන්නවද කියලා. මම පිරිමි කෙනෙක් ආවත් ඔක අහන්නේ නෑනේ. පිරිමි කට්ටිය ගොඩක් අය කොස්ස අතර ගන්නවා. හරි. මේ අම්මගෙන් අපි දැන් අහන්න ඕනේ දැන් මේ අපි අධ්‍යාපනය ගැන කතා කරා මදි කියලා හිතනවා මට මේරුවන්. අපි කියමු මේ කිෂානි දැන් පොඩි කාලේ ඉඳන් දැන් අංගන ශේෂුටින ආසාවක් තිබුණ නැහැ කියලා කිව්වා. අහම්බෙන් තමයි මේ දේවල් හැමදේම සිදු වුනේ. ඒකනේ මේ පාසල් යන කාලේදී ඩ්‍රාමා එකකවත් හිටියේ නැද්ද? පාසල් යන කාලේදී ඩ්‍රාමා ස්ටේජ් ඩ්‍රාමාස් දෙක තුනකම හිටියා. ස්ටේ ඉස්සර කියන්නේ මම මේ ටීවී වල රංගපාන ඒවා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කිසිම දැනුමක් නැහැ. මොකද ස්ටේජ් ඩ්‍රාමාස් කියන එක ගොඩක් වෙනවා. ස්ටේජ් ඩ්‍රාමාස් කියන්නේ මාස 6 7ක් විතර පුහුණු වෙලා මේ ස්ටේජ් එකේ කරන මේ ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම රංගනයෙන් ගත්තම වෙනස්. නමුත් ස්ටේජ් ඩ්‍රාමාස් වලට ඉස්සර ගොඩක් කැමතියි. මොකද මම හිතන්නේ ඒක හොඳ අත්දැකීමක් වුණා. මොකද දැන් වුණත් අර ඒ ලැබිලා තියෙන එක්ස්පීරියන්ස් එක ගොඩක් වටිනවා. දැන් අම්මට මේ මතක ඇති දුව ඉස්සල්ලාම ස්ටේජ් ඩ්‍රාමා එක රඟපානවා. ඒ දේවල් පොඩක් ඒ කාලයට ගිහින් ඒ කාලේ දුණු දේවල් පොඩක් මතක් කරමු. කියන්නේ ඉස්කෝලේ කාලේ පාසලේ කාලේ ස්ටේජ් ඩ්‍රාමාස් කියන්නේ හැමදාම ප්‍රැක්ටිස් යන්න ඕනේ. ඉතින් හරියට සෑහෙන්න මාන්සි වුණා. ඉතින් මම නම් එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ. මොකද පාඩම් කටයුතු කරන්න තියෙන වෙලාවක් නැති වුණා ඒ දවස්වල. ඒගොල්ලෝ හරියට ප්‍රැක්ටිස් වෙන්න කියනවා. ඒ කියන්නේ හැමදාම වගේ මාස එකමාරක් විතරම එක දිගටම ප්‍රැක්ටිස් හැමදාම රෑ වෙනකම්. ඉතින් එක ලේසි නැහැ. ඒ කියන්නේ නිකන් ඇවිත් රඟපානවා වගේ නෙවෙයි. හරියට ඒගොල්ලන්ට හැම දෙයක්ම අර හරි විදිහටම ඕනේ. ඉතින් ගොඩක් යට පාඩම් කටයුතු මග ඇරෙනවා ඒ කරන්න ගියාම. ඒ කියන්නේ හැමදාම ප්‍රැක්ටිස් වලට ඒගොල්ලන් තියාගත්තා ඉස්සර. ඉතින් ඒක කළා ඒ ආසයි. පොඩි කාලේ ඉඳන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට එහෙම ආසයි. පොඩි කාලේ මට කිව්වා මේ ඉස්සර කාරක යනකොට මේ මේ අර ටීවී අර පොඩි කාලේ දකින්නනේ දැන් ළමයි ටීවී ඇඩ්ස් ටීවී කාරකදී මූණ එඩිට දාගෙන යනවලු මේ කවහරි යව දැකලා ගනී කියලා බලුන් එකට යන වෙලාවෙ නෑ නෑ ඒ කාලේ ඒ කැමැත්ත පොඩි කාලේ පොඩි කාලේ අවුරුදු දැක්කවා සයි අට කාලේ අර පොඩි ළමයි ඉන්නවනේ ටීවී ඇඩ්ස් වල කාරකේ මොන එලියට දාගෙන යනවද ඒව දැකලා ගනී කියලා
දැන් අද වෙද්දි මුළු ලංකාවම හඳුනන කෙනෙක් බවට පත්වලා ඉන්න. දැන් මේ ඔරුවන් දැන් ඔය බාහිර දේවල් ගැන කතා කරද්දී මේ ඒක ඕනම පවුලක තියෙන ප්‍රශ්නයක්. දැන් අපි ස්පෝර්ට්ස් එකක් කරත් නැත්නම් වෙන මොන හරි දේවල් කරත් එහෙම අම්මලා තාත්තලා අපි ටිකක් බයිනවා නේද? පාසලේ කටයුතු අපි හයිට කරන්නේ නැහැ මේ දේවල්ට යොමු වෙනවා වැඩි කියලා. ඉතින් මේ එහෙමත් වෙලා දැන් අද වෙද්දි ලංකාවත් දන්න කෙනෙක් බවට පත්වලා ඉන්නවා. මේ දැන් පවුලේ මේ වගේ කිසිම මේ දෙයක් තිබ්බේ නැද්ද? කලාපසු විමස් තිබුණේ නැහැ. නැහැ. ඔබට කවුද උදව් කළේ මේ වගේ තැනකට එන්න? මේ වගේ තැනකට එන්න ඒ කියන්නේ මට මගේ පළවෙනි අවස්ථාව ලැබුණේ අර මං කිව්වා වගේ ෆස්ට් මගේ පළවෙනි ෆොටෝ ෂූට් එකෙන් තමයි. ඒ ෆොටෝ ෂූට් එක දැකලා තමයි ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකකින් මාව කන්ටැක්ට් කරේ මගේ පළවෙනි මේ වෙනද දැන්වීමට. එතකොට ඇත්තටම මං කැමති වුණ නැහැ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක කරන්න. මතකද මං බැහැ බැහැ කිය කී හිටියේ. එතකොට අම්මා තමයි කිව්වේ නෑ ඔක හොඳ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඒ කියන්නේ මං ඒ කියන්නේ ලංකාවේ අවුරුදු ගාණක් ගත්තම හොඳම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඒ ප්‍රොඩක්ට් එක. ඉතින් ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියාම ඇත්තට මම දන්නෙත් නැහැ මොකද්ද ස්ක්‍රීන් ටෙස්ට් එකක් කියන එක, මේකප් මොනවාද කියන එකවත් දන්නේ නැහැ. ඊට පස්සේ ගොඩක් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට ආවා. පළවෙනි ටෙලිඩ්‍රාම එක ඇත්තටම සිරස ටීවී එකේ දෙහදක් ආදරෙන් ටෙලි නාට්‍ය ඩිරෙක්ට් කරේ චාමර ජයවීර. ඊට පස්සේ තමයි ගොඩක් එක එක මේ රංගන කටයුතු වලට මේ ආරාධනා කරේ. ඒ කියන්නේ අම්මා සහයෝගය හොඳ සහයෝගයක් දුන්නා අනිවාර්යයෙන්. මොකද මගේ ඉස්සර ගොඩක් හැම ෂූට් එකකම වගේ මාත් එක්ක යනවා. ඉතින් ඒක ලොකු ශක්තියක් වුණා මට. දුව නිසා අම්මා ගොඩක් සතුටු වුණා කියලා කිව්වා. දුවගේ මේ ජයග්‍රහණ දිහා බලලා අම්මා ගොඩක් සතුටු වුණා කියලා කිව්වා නේද සචිත්‍ර? ඔව්. මේ දුව නිසා සාමාන්‍යයෙන් වැඩියෙන් දුක් වෙච්ච දවසක් එහෙම තියෙනවා. දුව නිසා එහෙම දුක් වෙච්ච දවසක් එහෙම නෑ. ඒ කියන්නේ යටි ලෙඩ වුණාම එහෙම දුක් වෙනවා, යර කරදරයක් වුණාම දුක් වෙනවා. එහෙම කියලා විශේෂ එක දවසක් කියලා විශේෂ එක දවසක් නෑ. හැමදාම වගේ අඬනවා. මට ප්‍රශ්නයක් ආවම බොරු කියන්නේ. මට ප්‍රශ්නයක් ආවම මට කලින් අඬන්නේ අම්මා. දැන් අම්මා කියන්නේ මං හැම එකටම අඬනවා කියලා. ඉතින් දැන් අම්මා කියන්නේ මට කලින් අඬන්නේ අම්මා කියලා. දැන් මම චුට්ටක් ඇඬුවනවා අම්මා අඬනවා දවසම. මේ පුංචි කාලේ ඉඳන් මෙහෙමයි. ඒ කියන්නේ ඕනම මගේ ඕනම ප්‍රශ්නයක් ගත්ත මේ කියන්නේ පර්සනල් මේ ප්‍රොබ්ලම් එකක් ගත්තත් එහෙම නැත්තම් දැන් මට ප්‍රශ්න දැන් අපි කිව්ව ස්ටඩීස් වල ප්‍රශ්නයක් ආවා කියලා. දැන් මං මගේ ඩිග්‍රී එක කරන කාලේ මේ සිතට වහල් වී මේ ටෙලි ඩ්‍රාම එක එකත් සිරස ටීවී එකේ කරපු ඩ්‍රාම එකක්. ඒ ඩ්‍රාම එකෙත් දැන් ඒ ෂූටින් නිසා මට ස්ටඩීස් මට යුනිවර්සිටි එකෙන් කියනවා මට එක්සෑම් එකට එක්සෑම් එක කරන්න දෙන්න බෑ කියලා. මොකද මම ෂූටින් නිසා ක්ලාස් ඇවිත් නැති නිසා. එතකොට දැන් මට වඩා ගොඩාක් වරි වෙන්නේ අම්මා. දැන් මගේ එක්සෑම් එක දැන් මට අමාරු වුණාම දැන් මම දවසම අඬනවා. ඉතින් ඊට වඩා වරි වෙන්නේ අම්මා. කියන්නේ මගේ හැම දෙයකම මට වඩා ගොඩාක් වරි වෙලා තියෙන අම්මා. ඉතින් එහෙම මන් නිසා දුක්ුන්නේ නැහැ කියන එක බොරු. හැමදාම අඬනවා. ඒ විශේෂ දවසක් කියලාද? විශේෂ දවසක් කියන්නේ හැමදාම වරි වෙනවා. දැන් නේරුවන් ඒක තමයි තින් අම්මගනේ කියන්නේ. ඉතින් දුවට අම්මව දෙනවා, අම්මට දුවව දෙනවා. දැන් අම්මගෙන් අහන්න ඕනේ ඇත්තටම දැන් අපි ක්‍රිෂානි කියලා ගත්තම අපි දන්න හරිම සංවේදී කෙනෙක්, හරිම නිහතමානී ඕන කෙනෙක් එක්ක කතා බහ කරලා හොඳට හැසිරෙන්න දන්න කෙනෙක් කියලා අපි දැන් අදත් දැනගත්ත අපි කලින් ඉඳන්ම දන්නවා. නමුත් ඇත්තටම ක්‍රිෂානි අලංකේ කියන්නේ කවුද? එයා ගොඩක් එකයි මං කියයට එයා හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් කියන එක කෙලිම මොන්ට කියනවා තරහ වුණත් හරි. ඉතින් ඒක බංකර හිම එපත් කියලා. මොකද දැන් කල් හේම කට්ටි හොයන්නත් නැහැ. ඒතර කට්ටි තරහ වෙනවා කියලා. ඉතින් ඒකයි ගොඩක් සංවේදී තමයි, සෙන්සිටිව්. හැම දෙයකම දුක හිතෙනවා. ඒ වගේම එයා ආසයි ගොඩක් දරුවන්ට හිම උදව් කරන්න. ඒක යාගේ පොඩි කාලේ දැම්ම තිබ්බ ක්වොලිටි එකක්. ඒක තමයි දැන් එයා සැහැන් එක වර්ධනය කරගෙන තියෙනවා කරන්න දරුවන්ට. කියන්නේ ගොඩක් මේවා වැඩත් කරන අර එන්ජිඔ එකක දරුවන් සම්බන්ධයෙන්ම. මොකද ඒක යාගේ පොඩි කාලේ ඉඳන්ම තිබ්බ කැමැත්තක්. ඒක ඉතියා ගොඩක් ගිවින් කරන කෙනෙක්. ඒ කියන්නේ නැති බැරි අය එහෙම නැත්තම් වෙන එකකට නෙවෙයි. ඒ කියන්නේ එයාගේ
අනිත්‍යව ගිවින් කරන්න එකැන් එහෙම ජනතාවට එහෙම කරනවා ඒ වගේ එකැන චැරිටිවල්ද ඒ වගේ සෙන්සිටව් ස්ට්‍රේට් ෆෝවඩ් ඒ වගේ මේක් පට කේන්තිත් යනවා ඒ වගේ චරිතයක් තමයි කිෂානි අලංකි කියන්නේ දැන් තමයි අමරිය කතා කරන්න වැඩි අවසාන වශයෙන් අහමු මේ කොහොමද සචිත්‍ර මේ අම්ම කොහොමද දුවගේ අනාගතය ගැන බලාපොරොත්තු වෙන දුව මොන වගේ තැනකින්ද නවතින්න ඕනේ කියලා අම්ම බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ මෙතනින් ඔයා නැවතෙන්න ඕනේ කියලා කවදාවත් මං හිතන්නේ පුළුවන් තරම් achieve කරන්න ඕනේ කියලා හැම පැත්තකින්ම ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම ක්‍රිෂාන්ටත් කියන්න ඇති දෙයක්. මොකද හැමදේම දැන් අම්මා මේ විදිහට මගේ දුව මෙන්න මේ විදිහයි කියලා කියද්දි මේ හැමදේම අපිට ලැබෙන පවුලෙන්නේ අම්මගෙන්. ඉතින් අම්මටත් පවුලටත් දෙයක් කියන්න ඇති මේ අවස්ථාවේදී. පොඩක් අපි ගැන කතා කරමු. ඔව් මම හිතන්නේ මට අම්මගෙන් ලැබිලා තියෙන ලොකුම දේ තමයි ඒ කියන්නේ ආදරය ඇරෙන්න ලැබිලා තියෙන ලොකුම දේ තමයි ආත්ම විශ්වාසය. කොන්ෆිඩන්ස් කියන දේ. මොකද ගොඩාක් සෑහෙන මං අර කිව්වා වගේ හරිම සංවේදී මං ගොඩක් සෙන්සිටිව් හැම දෙයකටම ඉක්මනටම වැටෙනවා. ආයි තින් ඒ වගේ වෙලාවදී අම්මමට ලොකු ශක්තියක් වෙලා තිනේ. ඒ වගේම මට දැන් සමහර විට මට self confidence කියන දේ නැහැ. දැන් අපි දැක්කම ඒක පේනුන් නැති වුණාට ඇත්තටම දැන් සමහර ගොඩාක් අර ජීවිතේ වැටෙන මොහොතවල් තියෙනවනේ. දැන් ඒ වෙලාවදී මට ගොඩාක් මට උදව් කළ තියෙන අම්මා. ඉතින් මං හිතන්නේ මං මේ තරම් දුර ආවෙත් අනිවාර්යයෙන්ම අම්මගේ සහයෝගය තිබෙන නිසා. ඔව්. අපි දන්නේ නැතුව අපිට කාලයක් හවස් වෙලා තියෙනවා. ඉතින් මේ ගොඩක් දේවල් කතා කරා, ගොඩක් දේවල් අපි දැනගත්තා. ඇත්තටම ගොඩක් අපිට ඉගෙන ගන්න දේවල් කිව්වා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම අපිත් එක්ක සම්බන්ධ වුණා අද. ඉතින් තවත් දවසක මේ වගේම දෙන්න එක එක හමු වෙන බලාපොරොත්තුෙන් ඔබගෙන් සමුගෙන යනවා එකතු වෙලා ඉන්න රසවිඳින ජීවිතයත් එක්කම. සන්නට නුබෙව්වනත සිප සනසාලන්නට උබෙවුණු උමළඟ ඉඳවිඳ ගන්නට ආසයි නුබ සිතුවමක් අඳින්නට නුබ ගැන මාහිත හිත නැහිතුන් ගැන නුබ ගැන මාහිත පතන පැතුන් ගැන මා ජීවිතයම නුඹ ළඟ තියාන හිනා